ශ්‍රී ලංකාවේ තිබුණු ආසියානු කුසලන් තරගාවලිය ගැන විවිධයි විවිධ කතා කිව්වා. තරගාවලිය තීරණය වෙන්නේ කාසියවාසීන් කියලා තමයි සමහර රසිකයෝ අදහස් දක්වලා තිබුණේ. තරග කීපයකට වර්ෂාව නිසා බලපෑම් වෙලුන් නිසා තමයි ඒ විදිහට කාලගුණයක ආසියානු කුසලානය ලංකාවේ තියෙන එක ගැන සමහරු ප්‍රශ්න කළේ. පාකිස්තානයේ තරග කීපයක් තිබුණත් ඉන්දියාව පාකිස්තානයට යන්නේ නැති නිසා තරගාවලිය පාකිස්තානයේ නොතියා වෙනත් තැනක තියෙන එක ගැන තමයි අවධානය යොමු වුණේ. එතෙන්දී ශ්‍රී ලංකාවත් එක්සත් අරාබි එමිරියාවටත් තරගයේ සංවිධායකයන්ගේ අවධානය යොමු වුණා. කොහොමාරි අවසානයේ ශ්‍රී ලංකාවේ තරගාවලිය සාර්ථකව පවත්වන්න පුළුවන්කම ලැබුණා. ඉන්දිය කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් අතර තිබුණු තරග දෙකකට විතරයි වර්ෂාව දැඩි විදිහට බලපෑම් කළේ. එහෙම වුණත් සුපිරි හතරේ තරගයේ අතිරේක දිනයක් එක්ක දාලා විසඳුමක් ගන්න පුළුවන්කම ලැබුණා. මේ විදිහට තරගාවලිය වැස්සෙන් හේදිලා නොයන්න වග බලාගත් පිරිසක් හිටියා. ඒ තමයි ක්‍රීඩාංගන භාර නිලධාරීන්ගේ ඉඳලා සේවකයන් දක්වාවන පිරිස. ඒ පිරිසට එල්ලුණු අභියෝගය ලෙහෙසි වුණේ නැහැ. මොකද තිබුණු කාලගුණයක වැටුණු වැහි එකපාර තමයි කඩා වැටුනේ. අනිත් එක පොඩි වෙලාවකදී ලොකු වතුරු ප්‍රමාණයක් එකතු වෙන විදිහට තමයි වැස්සේ. එහෙම වුණාම ක්‍රීඩාංගනය ආවරණය කරන එක වගේම ආවරණ ඉවත් කරන එකත් ලෙහෙසි වැඩක් නෙමෙයි. හැබැයි අපේ අය තමන්ගේ වගකීම අකුරටම කළා. ඒ ලෝකේ කිසිම රටක නැති විදිහට. මේ ගැන පාකිස්තානයේ හිටපු සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම් අදහස් දක්වලා තිබුණා. මම හිතන්නේ මේ තරගාවලිය සාර්ථක කරගන්න සේවකයන්ගෙන් පුදුම සහයක් ලැබෙන්නේ. එයාලා වැස්සක් එන්න සැරසෙද්දී ඊට වඩා ඉක්මනට පිටිය ආවරණය කරන්න සැරසෙනවා. අනිත් එක වර්ෂාවට පස්සේ ඉක්මනට ආවරණ අයින් කළා පිටිය සෙල්ලම් කරන්න පුළුවන් විදිහට හදලා දෙන විදිහත් විශිෂ්ටයි. මම හිතන්නේ නෑ මේ වැඩේ ලංකාව තරම් හොඳට ලෝකයේ කිසිම රටක කරනවා කියලා. මේ වැඩේදී ලංකාව තමයි ඉස්සරහින් ඉන්නේ. මම හිතන්නේ අනෙක් රටවල් ලංකාවේ මේ දේ ඉගෙන ගන්න ඕනා. ඔය විදිහට තමයි ආසියාවේ එක කවුද කියලා හොයාගෙන ගිය ගමනේ අපිට පිටිය ආවරණය කිරීමෙන් ලෝකෙම එක ලැබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටිය නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.